அமாத்திய மண்டே விஷயம் பத்கனலா சாக்கச்சா சம்முத்தி கமிட்டுவின் நிர்தேச பணித்தி வத்தல ராஜபக்ச ஜாத்தியந்தர குவந்தொற்றுப்புலே கலமனாக்கரணை இந்தியானு சமாகமகட்டையான சமாகம் திகக்கட்ட பத்த வியாபாரியக்லேச வசர தியக்க காலசீமாவக்க சந்தா லபாதென்ன கேபினட் அனுமத்திய லபாதுன்னா ரஷ்யாவை சா இந்தியாவை சமாகம் திகக்கட்ட திகுகாலீன பதுபதனமையாட்டத்தே லபாதீம சதாவேன கேபினட் பத்திரிகாவட்ட அனுமத்திய சமாகம் දෙකේ නම් දෙකයි කොතරම් බදුල් දෙනකොටද මේ ලකප්පුද මේක ලබා දෙන්න කැබිනට් එක තීන්දු කරනවා මේ දෙක පැහැදිලි නැහැ ඉන්දියාවේ සමාගමක් සහ රුසියාවේ සමාගමක් වෙත හෝ බද්ධ ව්‍යවසායක් ලෙස වසර 30 කාල සීමාවක් සඳහා බදු දෙන බව තමයි කර්ණාකල මුතු අපිට පුළුවන් මේ වැඩි විස්තර මොකද දැන් මේක වාර්තා කරනකොට මම හිතන්නේ වඩා වැඩිගත් වෙන්නේ කොතරම් මුදලක් රාජ්‍යයට ලැබෙනවද කියන එකත් අනිත් එක මේ සමාගම් දෙකේ නම් දෙක. අපිට ඒක අද දවස් ඇතුළත ලබා ගන්න හැකියාවක් තියෙනවා. මේ සඳහා ඉදිරිපත් වෙලා තියෙන ආයතන පහක් තියෙනවා. ඒ ආයතන පහේ අභිලාෂ ප්‍රකාශ කරවීමත් ඒ සඳහා එකඟ වෙලා තියෙන කොන්දේසිත් පිළිබඳ විස්තර දැනුම් දෙන්න කියලා කියන්නේ. එයාපෝර්ට්ස් ඔෆ් රීජනල් මැනේජ්මන්ට් කම්පැනි වෙත තමයි රුසියාවේ ඒ සමාගම දක්වලා තියෙන්නේ. රාජපක්ෂ පාලන සමයේ මේ රට පුරාම සුදු අලි ව්‍යාපෘති නිර්මාණය කළ බව අද නොදන්නා කෙනෙකු නැති තරම්. රටට අත්‍යවශ්‍ය දේ වෙනුවට බොහෝ ව්‍යාපෘති ආරම්භ කෙරුණේ පොකට්ටුවට අවශ්‍ය විදියටයි. අන්තිමට අද රටට සිද්ධ වෙලා තියෙන්නේ අපේ ගම්වල කියන විදිහට අතින් කාලා හරක් බලාගන්ටයි. ඊට කදිම උදාහරණය හම්බන්තොට වරාය. රනිල් මෛත්‍රී යහපාලන ආණ්ඩුව හම්බන්තොට වරාය චීනයට අවුරුදු 99කට දීලා දැම්මා. මේ වරාය හදන්න ගිය සම්පූර්ණ වියදම ඇමරිකානු ඩොලර් බිලියන 1.3ක්. මේක වික්කේ ඇමරිකානු ඩොලර් බිලියන 1.1කට. ඒ කියන්නේ අතින් පාඩු විඳිමින්. අද ලංකාවට මේ වරාය හදන්න ගත්ත ණයත් ගෙවන්න තියෙනවා. වරාය විකුණලා ගත්ත සල්ලි වලින් ණය බේරුවෙත් නැහැ. දැන් හම්බන්තොට වරාය හුදෙක් ණය කන්දක්. ඊළඟට මේ අද රුසියාවට හා ඉන්දියාවට දෙන්න යන මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ. මෙම ගුවන්තොටුපළ ඉදිකිරීම සඳහා වැය කළ මුදලින් රුපියල් මිලියන 36,564ක් පළදායි ලෙස භාවිත කරලා නැහැ කියලා බිගිනන වාර්තාවකින් පෙන්වා දෙනවා. මෙහෙයුම් වියදම ආදායමට වඩා 21 ගුණයකින් වැඩි වෙලා වසර පහක් තුල ලැබූ අලාභය රුපියල් බිලියන 20.59ක්. දැන් රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ රුසියානු හා ඉන්දියානු සමාගම් දෙකකට දෙන්න කැබිනට් අනුමැතිය ලැබුණලු. කීයකටද දෙන්න හදන්නේ? ඒ දීලා මේක ගත්ත ණය ගෙවනවද? නැත්නම් ඒ සල්ලි එළඹෙන ඡන්දයට හාල් දෙන්න පාවිච්චි කරනවද? තවත් ණය කන්දක් ඉතිරි කරලා අන්තිමට ගුවන්තොටුපළත් නැතිව අපට වත්ත බද්දට දීලා ඇස්සට දත නියවන්ට සිදුවේවිද? මේ ගැන රටට ඇත්ත දැන ගැනීමට අයිතියක් ඇති බව මතක් කර සිටිනවා. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.